විරෝධතා අදහන නිර්දේශ කමිටු දෙකම එකවර රැස්වේ විසඳුමකින් තොරව විසිරයයි කොවිඩ් නිසා අසරණ වූ මැද පිරදිග රට විරුවන් කඳුළු සලයි රජය වේදමින් ලංකාවට ගෙන්වා ගන්නයි ආයාචනයක් එස්කම් පියාගෙන ඉන්න ඔබතුමන්ලා අකට අපේ දරුවෝ ගාවට යන්න ඕනේ කොමිස් කසමින් රජයේ වී අලවිකන නිලධාරියෙක් CID අත්අඩංගුවට වී කිලෝවකින් රුපියල් 3ක් අරන් This is Other Dharana Prime Time with Vasanti Nanayakara and Shatara Alvis live from Studio 24 in Colombo. අයබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දරන 6:55 සමගයි මඩකලපුව දිස්ත්‍රික්කයේ කාතන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හුදකලා කිරීමට දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව තීරණය කර තිබෙනවා ඒ කාතන්කුඩි ප්‍රදේශයේ සිදු කළ අහඹු ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මගින් ආසාදිතින් 50 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි එමෙන්ම අදත් නව ආසාදිතින් 421 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. පොළොන්නරුව ගල්ලැල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ යොමු කර සිටි කොවිඩ් ආසාදිත 95 දෙනෙකු අද අලුයම මෙම මධ්‍යස්ථානින් පලා ගොස් තිබුණා. ඔවුන්ව මෙම මධ්‍යස්ථානයේ යොමු කර තිබුණේ මේගමු බන්ධනාගාරයේ සිටවන අතර ඔවුන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බව පොලිසිය සඳහන් කළා. පලාගිය රඳවුවන් 5 දෙනා අවුරුදු 26 27 31 36 සහ 52 යන වයසවල පස්වරණ වන අතර මාරවිල වෙන්නප්පුව බොරලැස්ස සහ වයිකාල යන ප්‍රදේශවල පදිංචි කරවන් වෙනවා මෙම ආසාදිතයන් පිළිබඳව යම් තොරතුරක් වේ නම් ළගම පොලිස් ස්ථානයේ වෙත හෝ 0.71859.1233 යන අංක ඔස්සේ පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානයේ ඉල්ලා සිටිනවා පලාගිය ආසාදිතයන් අතරින් 27 හැවිරිදි තරුණයා අද සවස හලාවත කාකපාලිය දෙමඩපිටිය ප්‍රදේශයේදී සුවගැනුණා. සෞඛ්‍යංශ විසින් ඔහු බන්ධනාගාර නිලධාරීන් හරහා යළි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා. මේ අයවලුන් සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් සිදු කරනු ලැබුවා. මේ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. මෙම සැකකරුවන් එදින උදෑසන 5:30 අතර කාලයේදී පොළොන්නරුව බස් නැවතුම් පොළ වෙත පැමිණ තිබෙනවා. ඉන්පසුව පොළොන්නරුව බස් නැවතුම් පොළෙන් පිටත් වූ පුද්ගලික බස් රථයකට ගොඩ වී තිබෙනවා. එම බස් රථය පොළොන්නරුව අතර යන බෝඩ්ලෑල්ල සහිතව ගමන් කර තිබෙන්නේ නමුත් ඒ බස් රථය කොළඹ බලා ධාවනය වී තිබෙන්නේ ඒ අනුව එම බස් රථයට ගොඩ වූ මේ පුද්ගලයන් 5 දෙනා කුරුණෑගල නගරයේ බස් නැවතුම් පොළෙන් බස් රථයෙන් ඉවත් වී ඇති බවටයි වාර්තා වී තිබෙන්නේ මෙම බස් රථයේ අංකය NB92.68 දරන බස් රථය ඒ අනුව ඔබ අද දින උදෑසන 5:45ට පොළොන්නරුවෙන් පිටත් වූ කොළඹ බලා ධාවනය වන බස් රථයේ මගියෙක් හැටියට ඔබ පැමිණියා නම් කරුණාකර ඉතා ඉක්මනින් ළඟම සිටින සෞඛ්‍ය බලධාරීන්ට පොලිස් ස්ථානයට දැනුම් දී නිරෝධායන ක්‍රියාවලියට යොමු වෙන්න එසේ යොමු නොවී සිටියොත් ඔබ නිරෝධායන රීතීන් යටතේ වරදක් සිදු කරනු ලබනවා මඩකල පොලිස් දිස්ත්‍රික්කයේ ඊයේ සිදු කළ අහඹු ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 1215 අතරින් 59 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගත් බව මඩකල පොලිස් දිස්ත්‍රික් ලේකම් කේ කරුණාකරන් මහතා සඳහන් කළා ඒ 104 ක සාධාරණ ප්‍රතිශතයක් එම 59 දෙනා අතරින් 50 දෙනෙකුම වාර්තා වුණේ කාත්තන්කුඩි ප්‍රදේශයේ මේ හේතුවෙන් කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය හුදකලා කිරීමට තීරණය කළ බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් මරයා සඳහන් කළා මීට අමතරව නවවසර උදාවත් සමග මඩකලපුව නගරයේ ජනතාව ගැවසීම පාලනය සඳහා ව්‍යාපාරික ස්ථාන සියල්ලද අද දිනේ වසාදමා තිබුණා මේ අතර නබුල්ලෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ඒ අතරට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 4ක පුද්ගලයන් සිය දෙනෙකු එළවලු රැගෙන ආ එක් පුද්ගලයෙකු සහ වයඹ ඇල ව්‍යාපෘතියේ රියදුරක අයත් ගලේ විල පුවක් පිටියේ ප්‍රදේශයේ පදිංචි 42 වර්ති පුද්ගලයෙකු දමුල්ල මූලික රෝහල් රටතුලත් කරන විටත් ජීවිතක්ෂීර පත්ව තිබූ අතර දේහ පිළිබඳව සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වුණා
එනු දේහ පිළිබඳ අවසන් කටයුතු දමුල්ල මහනගර සභා ආදාහනාගාරයේදී අද උදෑසන සිදු කිරීමට පියවරගෙන තිබුණා. රත්නපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිතයන් 14 දිනක වාර්තාව 24 වන වාට්ටුව ඊයේ తాවකාලිකව වසා දෙමුණු අතර අද එහි 6 වන වාට්ටුවත් తాවකාලිකව වසා දෙමුණා. එනු මෙම වාට්ටු දෙකේම කාර්ය මණ්ඩලයේ නිරෝධායන සඳහා යොමු කර තිබෙනවා. ආසාදිතයන් වාර්තාව 24 වන වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ 77 වෘද්ධ පුද්ගලයෙකු ඊයේ ජීවිත ක්ෂයපත් වූ තිබෙන අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව PCR පරීක්ෂණයෙන් තහවුරු වුණා. ඔහු හෘද සහ වකුගඩු රෝගී තත්ත්වයෙන්ද පෙළෙනු අයෙක්. දේහ පිළිබඳ අවසන් කටයුතු රත්නපුර ආදාහනාගාරයේදී අද සිදු කෙරුණා. සංචාරකින් ලෙස දිවයිනට පැමිණි යුක්‍රේන ජාතිකයන් අතරින් තවත් 3 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. එනෝ පසුගිය දිනවල මෙරට පැමිණි යුක්‍රේන ජාතිකයන් අතරින් ආසාදිතයන් ලෙස හඳුනාගත් සමස්ත පුද්ගලයන් ගණන 6ක්. වස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් 940 දෙනෙකු ඊයේ අහඹු ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවටලා කර තිබුව අතර ඒ අතරින් ආසාදිතයන් ලෙස 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉකුත් දෙසැම්බර් 18 වනදා සිට මේ දක්වා පළාත් සීමාවේ සිදු කළ අහඹු පරීක්ෂණ මගින් හඳුනාගත් ආසාදිතයන් ගණන 90ක්. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැණනිගම පොලිස් මුරපොලට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු අතරින් 5 දෙනෙකුට කොවිඩ් ආසාදිනේ වියටි බව අද සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් තහවුරු වුණා. මෙම පරීක්ෂණයේ සිදු කළේ මුරපොලේ සේවය කළ පොලිස් හරින්වරයෙකුට කොවිඩ් ආසාදිනේ වියටි බව ඊයේ තහවුරු වීමත් සමගයි. තවත් මරණ හතරක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතයන් 639 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති අතර 190ක් වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය හඳුනාගෙන තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. පූගඩින් 47ක්, නිට්ටඹුවින් 21ක්, බියගමින් 15ක්, කහටෝ විටෙන් 14ක් වශයෙන් එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් හඳුනාගෙනුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයන් 133 දෙනා අතරට සීතාවක අපනයන සිකසුම් කලාපයේ ඇඟලුම් ආයතනික සේවක සේවිකාවන් 83 නිකුදායත් මිරමතරව මහනුවරින් 89ක් කලුතරින් 50ක් අම්පාරින් 42ක් රත්නපුරින් 27ක් යාපනයෙන් 21ක් කැගලෙන් 19ක් කුරුණෑගලෙන් 18ක් ගාල්ලෙන් 10ක් වශයෙන් හා තවත් දිස්ත්‍රික්ක 10කින් ආසාදිතයන් 37 දෙනෙකු හඳුනාගත්තා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 43000 ක්ම වාති වෙනවා. ඉන් සුවේ ලැබූ ගණන 35329ක් දක්වා ඉහළ ගියේ අද තවත් 706 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව යාමත් සමගයි. අපි ජනතාව හැටියට තීරණය කරන්න ඕනේ ඊළඟ වර්ෂයට අපි කොවිඩ් අරගෙන යනවද එහෙම නැත්නම් කොවිඩ් නැතුව යනවද කියලා. අද රාත්‍රියේ සාද සැනකෙලි උත්සව මේ සියල්ල ඔබේ පවුලේ අයට විතරක් සීමා කරමින් සිදු කරන්න ජනතාවගේ අදිෂ්ඨානය සහ කැපවීම තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා මේ කොවිඩ් 19 රෝගය ඉතාමත්ම ඉක්මනින් පාලනය කරලා සාමාන්‍ය ජන ජීවිතයකින් මේ රට නැවතත් යථා තත්ත්වයට පත් කරන්න 2021 වර්ෂය කොවිඩ් 19 රෝගය පාලනය කරපු වක්ෂයක් බවට ශ්‍රී ලංකාව පත්වේවායි කියලා ප්‍රාර්ථනා කිරීම මම මේ අවස්ථාවේදී සිදු කරනවා. මේ අතර ලොවක් උඩු යටිකුරු කළ මෙම වෛරස ව්‍යාප්තිය නිල වශයෙන් හඳුනාගත් බවට චීනය නිවේදනය කර අදට වසරක් සම්පූර්ණ වනවා. හඳුනාගත් නියුමෝනියා රෝගීන් සමූහයක් පිළිබඳ චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කරුණේ 2019 දෙසැම්බර් 31 වනදායි. පසුව කොවිඩ් 19 නම් කෙරෙන රෝගය ලෝපුරා වේගයෙන් පැතිර යාමත් සමග ඒ ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කෙරුණා. වසංගතයෙන් බැරිම බලපෑම් එල්ල වූ ඇමරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි 2 ඉක්මවා ගියා. කොවිඩ් 19 ව්‍යාප්තියෙන් වසරක් ගත වන විට ලෝපුර හඳුනාගෙන ඇති ආසාදිතින් සංඛ්‍යාව 8 කෝටි 30 ලක්ෂයක් වනවා. සිදු වූ ගෝලීය මරණ සංඛ්‍යාව 18 ලක්ෂ 12000කට අධිකයි. කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අද රැස් වූ විශේෂඥ කමිටු දෙකෙහිම සමාජිකයින් අවසන් තීන්දුවක් නොමැතිවම විසිර ගිය බව වාර්තා වෙනවා. එමෙන්ම කොවිඩ් ආසාදිත මුස්ලිම් දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් අදත් කොළඹදී විරෝධතා පැවැත්වුණා. කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රමුඛ තවත් මුස්ලිම් සංවිධාන කිහිපයක් අද පෙරවරුවේ බොරල පොදු සුසාන භූමියේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. කොන්දේසියරට යටත්ව අපි කිව්වේ නෑ භූමදානයේ සියලුම ඒ අවසන් ගෞරව කටයුතු දක්වන සියල්ලක්ම අපට දෙන්න කියලා. භූමදානය සඳහා යම් කොන්ක්‍රීට් ආශ්‍රිත පරිසරයක එනත්නම් ප්ලාස්ටික් ආවරණයක් තුළ සීල් බෑග්වල ඒ පවුලේ ඥාතීන්ට ස්පර්ශ කිරීමට අවස්ථාවක් නොමැතිව අවසාන ගෞරවයක් වශයෙන් පවුලේ ඥාතීන් කීප දෙනෙක්වත් ඒ සඳහා සහභාගී වෙලා ඔවුන්ව ආරක්ෂිත ක්‍රමවේද මත භූමදානය කරන්නට තමයි අවසරය ලබා දෙන්නේ. මෙම උද්ඝෝෂණයට එරෙහිව විරෝධතාවක් පැවැත්වීම සඳහා අපේ ජනබල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩැන් ප්‍රේසත් අතුරු පිරිසක් එම ස්ථානයේ පැමිණියා. संविधान मे अब्दुल रासिक मे रटे
සහරාන්ල බිහිකර පුසංවිධාන අන්තවාදීන් ත්‍රස්තවාදීන් බිහිකර පුසංවිධාන එසා ගරු ජනාධිපතිතුමනි මේ වගේ අන්තවාදී සංවිධාන මේ රටෙන් ඉවත් කරලා දාන්න ඕනේ පසුව විරෝධතාවයේ සිදු නොකරන ලෙස දන්වමින් අධිකරණ නියෝග දෙකක් සහිත වෙතරට පැමිණි පොලිස් නිලධාරීන් ඒ දෙපාර්ශවයේම විරෝධතා කරුවන් ඉදිරිපත් කළා සාවි නියෝගේ මමම ඒලා ගත්තේ සාවි නියෝගේ කර්ම කරොත් ඉතින් ඉස්සත් ගන්නවා අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අපි නීතියට ගරුකොල්ල ඔබතුමාලා ඉන්නේ මාන අපි යනවා මේ දේ එහෙම නමුත් අරකොල්ල ඒක වෙන්නේ නැහැ කොවිඩ් මලසිරුර වල අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ අදත් පාර්ශව රසක් මෙලෙස අදහස් පළ කළා ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් 2020 12 වෙනි මාසේ 30 වෙනිදා නිකුත් කරපු මාධ්‍ය නිවේදනය තමයි මේ තියෙන්නේ මේ මාධ්‍ය නිවේදනය තුල කියන්නේ COVID-19 වැළඳී මියගිය මෘතදේහ කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය අධිකරණ අමාත්‍යවරයා විසින් අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ ස්වාධීන කාර්යභාරයට බාධා කරමින් තම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා බලහත්කාරකම් කිරීම දැඩිව හෙලා දකින බව සෞඛ්‍ය අංශ විසින් ලබා දීලා තියෙන නිර්දේශ උල්ලංඝනය කරලා තමන් විසින් පත් කරගත් දේශපාලන කමිටුවකට ඒ දේශපාලන කමිටුව මගින් තමන්ට අවශ්‍ය උත්තරේ අරගෙන පරණ කමිටුවට දොස් කියලා ඒගොල්ලන්ව විවේචනය කරලා ඒගොල්ලන්ට අඩන්තේ ඉටම් කරලා පැත්තකට දාලා මේ අලුත් කමිටුවකින් තමන්ට අවශ්‍ය කරන නිර්දේශය අරගෙන තියෙනවා. බෙදල යන්න ලේස්තු වෙන්න එපා. අපි එක මවකගේ දරුවෝ හැටියට ජීවත් වෙමු මේ අහිංසක රට මේ පුංචි රට ඇතුලේ. හිතුවක්කාරයින් ලෙස මම කියන මම ආයනේ ඇතුව කටයුතු කරන්න එපා කියලා මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අපි නිවට ජාතියක් අපි ඉවසීමේ ගුණයකින් යුක්ත ජාතියක් මේ විශේෂඥයෝ මේ තීරණේ ගන්න ඕනේ. ඒ අරගෙන රටට කියන්න ඕනේ මෙන්න මේකයි තීරණේ කියලා. දේශපාලනඥය කටබියාගෙන ඉන්න. මේ ආණ්ඩුව මේක ඇදෑ දේශපාලනීකරණය කරලා තියෙනවා. විපක්ෂ නායකතුමත් මේක තුල දේශපාලනය කරන්නට උත්සාහ ගන්නවා. නිර්ලජිත උත්සාහයක ඉඳලා ඉන්නවා කියලා අපට පේනවා. අපේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් මලික් පීරිස් හොංගකොංගොල්ල ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ PhD උපාධිධරයෙක්. ඒ පිළිබඳව අංක 1 මා හිතන ලෝකෙම පිළිගන්න කෙනා. එතුමා කියනවා දෙකෙන් එකක් කරන්න පුළුවන්. මේක බොරුවක්. මිනිස්සුන්ගේ බය ඇති කරන්න හදනවා. මේ විදිහට මේ රටට යන්න බෑ. දැන් මේ ආදාන භූමදාන ප්‍රශ්නේ අල්ලගෙන දඟලන්නේ කවුද? දේශපාලන වශයෙන් භූමදාන වෙච්ච පක්ෂ. ජනාධිපතිවරණ පරිදිලා ඇඩ්‍රස් නැතුව පාර්ලිමේන්තුවේ මැතිවරණ පරිදිච්චේ උන් නැගිටිනවා. උන්ගේ ආදාන වෙච්ච භූමදාන වෙච්ච දේශපාලන කතන්දර එලි කරගෙන. කොවිඩ් මලසිරු සඳහා අදාළවන්නේ ආදානේද භූමිදානේද කියන තීන්දුව ගත්තේ අමාත්‍ය මණ්ඩලය නෙවෙයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ට ලැබුණු විශේෂඥ කමිටුක උපදෙස් මත. ඒවට අන් අය ඇඟිලි නගසී යුතුයි. මරුනම වලදානවාද පුච්චනවාද කියන එකනේ ප්‍රශ්න වෙන්න ඕනි. මේ වසංගතයෙන් බේරලා ජීවත් වෙන්න මොකද කරන්න ඕනි කියන එකයි අපේ සමාජ සංවාදයේ තිබිය යුතුයි. මේ අතර කොවිඩ් ආසජිත දේහයන් ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය මාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය පත් කළ විශේෂඥ කමිටුව සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය මන්ත්‍රී සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පත් කළ නව විශේෂඥ කමිටුවත් අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වුණා. සෞඛ්‍ය මාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැතියම සාකච්ඡාවේදී මුස්ලිම් මෘතදේහ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකිව විශේෂඥ කමිටු නියෝජිතයන් විසිරගොස් ඇති බවයි වාර්තා වුණේ. කෑගල්ලේ ධම්මික වෙදමහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධය යොදාගෙන රජයේ රෝහලක සායනික පරීක්ෂණ සිදු කිරීමට ලබන සඳුදාවන විට අනුමැතිය ලබා දීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසේල ගුණවර්ධන මහතා පවසනවා. අද දිනන කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සඳහන් කළේ කොවිඩ් දේශීය ඖෂධය සඳහා ආචාර ධර්ම කමිටුව අනුමැතිය ලබා දුන් ලේඛන මෙවන විට තමාට ලැබී ඇති බවයි. කෑගල්ලේ ධම්මික බණ්ඩාර විදමහතා අත්හදාබරු දේශීය ඖෂධය සඳහා ඊයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වුණා. ඒ අදාළ ඖෂධය යොදා ගනිමින් රජයේ රෝහලක සායනික පරීක්ෂණ සිදු කිරීම සඳහායි. අපකල විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා සඳහන් කළේ කොවිඩ් දේශීය ඖෂධය යොදා ගනිමින් සායනික පරීක්ෂණයක් සිදු කිරීමට ඒ සඳහා පත් කළ ආචාර ධර්ම කමිටුව අනුමැතිය ලබා දුන් ලේඛන මේවන විට තමන්ට ලැබී ඇති බවයි. අදාළ ලේඛන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය SH මුණසිංහ මහතා වෙත යොමු කිරීමෙන් පසුව ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර සඳුදා දිනේ වන විට සායනික පරීක්ෂණය සඳහා අනුමැතිය ලබා දීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩිදුරටත් පැවසුවා. මේ අතර කොවිඩ් දේශීය ඖෂධය සම්බන්ධයෙන් අද දින බිග් වෝගස් වැඩසටහනේදීද අදහස් පළ වුණා. ඔබතුමා විශේෂ ලිපියක් කියලා තිබ්බ පහුගිය දවසක ඔබතුමා කිව්වා මේ වතු පිටිවල රෝහලේ කැඩේ ගරිල්ලා ප්‍රහාරයක් කියලා වැල්ලා.
ගරිල්ල ප්‍රහාරයක් කරාගෙන කියන්නේ. මත ක්‍රමයට ගියා නම් දැන් අපිට පේනවා කිසි තීරණයක් ගන්න බෑ. ආචාර ධර්ම පද්ධති කියලා සාකච්ඡා කරනවා ඉන්නවා මිසක් එතනත් කිසි පරිශ්‍රණයක් නෑ. මේ තියෙනේවා ඇත්තද බොරුද කියලා කිසිම දෙයක් කෙරෙන්නේ නෑ. එතකොට මම හිතනවා ආයුර්වේද වෛද්‍ය විසඳුම් ගණනාවක් තිබුණා එකක්වත් එතනින් එහාට ගියේ. නමුත් අහම්බෙන් වගේ බටහිර වෛද්‍යවරු නිර්භීත තීරණයක් ගත්තා. අපි කොහොමත් හොරාට හොරාට පාවිච්චි කරන ඒවට විද්‍යාත්මක පරීක්ෂණයක් කරමු කියලා. ඒ තීරණය ඉතාම විශිෂ්ට තීරණයක්. නිර්භීත වෙන්න ඕන වෙනත් දැනුම් පද්ධතියක තියෙන එක කිසිම අවදානමකින් තොරව පරීක්ෂණය කරන්න. සෑම්පල්ස් හරියටම සිලෙක්ට් කරලා එක සමාන තත්ත්වයන් යටතේ ඉන්න දෙපිරිසකට කට්ටියකට මේ බේතත් කට්ටියකට ඒ බේත නොදීත් පරීක්ෂණය කරා. ධම්මික මහත්මයාගේ දක්ෂතාවයක් තමයි එක පැත්තකින් මේ බේත හොයාගන්න එකට වඩා අමාරු වෙන මේක දැන් ඔප්පු කරන එක. සා මේගොල්ලෝ කතා කර කර හිටියා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිර්භීතව ඒ පරීක්ෂණය කරන්න ඉඩක් දුන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒකට පහසුකම් සැපයුවේ නැහැ. ඒ සියලුම තත්ත්වයන් යටතේ මේ පිම්ම පණින් අවශ්‍ය කරන ප්‍රහාරය ඇත්තටම ගරිලා ප්‍රහාරයක් කියලා මම නම් හිතන්නේ. මේ ඖෂධය දීපු කණ්ඩායම 100%ක්ම PCR නෙගටිව් හැදিলা දින 6කදී අර කණ්ඩායමගේ PCR නෙගටිව් වෙලා තිබෙන්නේ. එතකොට අපිට නිකන් බැලුව බැලමට වුණත් තේරෙන ඕනම කෙනෙකුට එහෙනම් මේ ඖෂධයේ බලපෑම නිසා තමයි 100%ක්ම PCR නෙගටිව් වෙන්න පුළුවන්. මොකද අර කණ්ඩායම එහෙම වෙලා තිබෙන්නේ නැති නිසා එකම equal sample. දවනේ ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ 273ක් අලුත් වැඩියා කර අද නැවත දාවනයට එක් කෙරුණා. කොළඹ ගාලුමෝදර පිටියේදී එය සිදු කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. මෙම බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිතයි. පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජ්‍ය මලේගොඩ නන්ද හිමියන්ගේ 75 වන ජන්මදිනය නිමිත්තෙන් විහාරස්ථාන ඉදිකළ අභිනව ධාතු මන්දිරයේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්ුණා. එම අවස්ථාවට අගරදු ගුරු අතිතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාරන්ද සහභාගී වුණා. බුදු දහම කියන එක ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු ආශිර්වාදයක් හැටියට මම දකිනවා. මේ වෙහෙර විහාර තා ඈත අතීතයේ සිට රජවරුන් බුද්ධ ආගමට දැක්වූ ඒ ආදරය කරුණාව ලෙන්ගතුකම ඒ සියල්ලම විද්‍යමාන වෙන ආකාරයේ සාක්ෂි මේ රට පුරාම තියෙනවා. ඒ නිසා මේ රට ඇත්තරම සිංහල බෞද්ධ චාරිත්‍රයෙන් පිරුණු ශක්තිමත් වුණු රටක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා. එහෙම කියන අය මෝඩයි. මේ පෙර රටේ දේශපාලන නායකයෝ ඒක තීරුම් ගන්නට ඕනේ. මේ රට ලැබිලා තියෙන ලොකුම තෑග්ග තමයි මේ ආගම බුද්ධ ආගම. ඒ නිසා ඒ ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක් හැටියට මම දකින්නේ. අපේ සංඝ පිතෘන් වහන්සේලා අපිට දෙන අවවාද අනුශාසනා පිළි අරගෙන මේ දර්ශනය තුළින් අපේ ජීවිතය අර්ථවත් කරගන්නට අපි උත්සාහ කළ යුතුයි. මේ රටේ අපි නායකයෝ හැටියට ගන්න හැම තීරණයක්ම මේ ආගමික චින්තනයට ගැළපෙන තීරණ විය යුතුයි. ඒවාට නොගැළපෙන තීරණ ගන්නට හොඳ නැහැ. ඒ කාදිනල් හිමිපාණන් අද පළ කර අදහස්. මෙතර පෙර සඳහන් කර පුවත ධාවනේ ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 273 කලුත් වැඩියා කර නැවත ධාවනයට එක් කිරීම අද සිදු කෙරුණේ ගාලුමෝදුර පිටියේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිතයි. නව රජයේ බලයට පත්වීමත් සමග බිඳවැටි තිබූ ආර්ථික යළි ගොඩනැගීම සඳහා වාහන ආනයනයේ සීමා කරනු ලැබුවා. එමගින් මගී ප්‍රවාහනයට අවශ්‍ය බස් රථ හිඟවීමට පිළියමක් ලෙසයි මෙම ව්‍යාපෘති ආරම්භ කෙරුණේ. ව්‍යාපෘති සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 115ක්. මෙහිදී දිවයිනපුරාදී ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම දහවනින් ඉවත් කර තිබූ බස් රථ 273ක් අලුත් වැඩියා කරනු ලැබුවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ සහ ලක්දිව ඉංජිනේරු සමාගම මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලැබුවා. බස් රථවල ගුණාත්මක ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් සමග සුහද කතාබහක නිරත වෙමින් ඔවුන් දිරිමත් කළා. කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම නිසා අසරණ වී සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී කිසි ලෙසකින් මුදල් වංචාවක් සිදු නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අඩ්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහතා පවසනවා. මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
කොවිඩ් වෛරසයේ මෙරට ව්‍යාප්ත වූ මුල් අවස්ථාවේදී විදේශගත ශ්‍රී ලංකිකයින් මෙරට ගෙන්වීම සම්බන්ධයෙන් රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර එය එවකට බොහෝ දෙනෙකුගේ පැසසුමට ද ලක්ුණා. නමුත් කොවිඩ් දෙවන දැල්ලේ ව්‍යාප්තිය වැඩිවීමත් සමග නැවතත් විදේශගත ශ්‍රී ලංකිකයන් මෙරට ගෙන්වීම తాවකාලිකව නවතා දැමුණා. එනුව නැවතත් එම වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ විදේශගත ශ්‍රී ලංකිකයන් අදාළ තනාපති කාර්යාලය ඔස්සේ සම්බන්ධ වෙමින් නිරෝධායනයේ ඇතුළුව මෙරට පැමිණීම සඳහා වන සියලු කටයුතු වලට මුදල් ගෙවා පැමිණිය හැකි නව ක්‍රමයක් හඳුන්වා දෙමින් කෙසේ වෙතත් මෙම නව ක්‍රමයේ ඔස්සේ මුදල් ගෙවා මෙරට පැමිණීමට නොහැකිව විදේශගත ශ්‍රී ලංකිකයන් විශාල ප්‍රමාණයක් අසරණ වී ඇති අවුරු දක්නට ලැබෙනවා. මම ඉතාලියේ ජීවත් වෙන්නේ රැකියාවන් අහිමි වෙච්ච ඉන්න හිටින තැන් නැති වෙච්ච සහෝදර සහෝදරයෝ ගොඩක් අන්ත අසරණ වෙලා ඉන්නවා. එයාපෝට් එකේදී අපිට ළඟ අපිට කැමති හෝටලයකට යන්න දෙන්නේ නැහැ. එයාලා බෝඩ් එකේ දාලා තියෙන මෙන්න මේ හෝටලේ තමයි අපිට යන්න තියෙන්නේ කියලා. අපි දෙන්න දවස් 14ට මෙතන ගාන 2010යි. එතකොට ටිකට් එකට අපිට 1430 ගාණක් ගියා. එතකොට වෙනම बंगाली मिनिस्तर असाधारण विधि तमंगे तमंगीसुम काुक्रेन सहित कार्यालय ඇවිල්ලා PCR පරීක්ෂණ වලට මුදල් ගෙවලා ඒ වගේම හෝටලයක සුවපහසුව නිරෝධායනය වීමට වැඩියෙන් ගාණක් ගෙවන්නේ අන්න ඒ දෙවෙනි කණ්ඩායම ලොකු චෝදනාවක් තියෙනවා සමහර අය සල්ලි ගසා කනයි කියලා මම හිතනවා ඒ ක්‍රියාවලියේදී කිසිම ගසා කැනීම් කැමමක් සිදු වෙන්නේ නැහැ ඔවුන් හෝටල් වලට යන්න අකමැති නම් ඔවුන්ට ඉන්න පුළුවන් රජය විසින් ගුවන් ගමනක් සූදානම් කරලා රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඔවුන්ව රැගෙන එනකම් අවසන් වෙමින් තිබෙන මේ 2020 අවුරුද්ද වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අභියෝගාත්මක වසරක්. අලුත් අවුරුද්දට පය තබන්නට පය කිහිපයක් ඉතිරිව තිබෙද්දී මේ සූදානම විශේෂ මතකයන් කිහිපයක් අවදි කරන්නට. බලාපොරොත්තු ගොන්නක් එක්ක 2020 පිළිගන්න අපි සූදානම් වෙද්දී චීනයේ වුහාන් නගරයේ හඳුනානුගත් වෛරසයක් පැතිරෙමින් තිබ්බා. මෙවන් පසුබිමක ලෝකෙම බලාපොරොත්තු සාගතව ආරම්භච්ච 2020 අපිට මොකද වුනේ ජනවාරි 3 වෙනිදා පාර්ලිමේන්තුවේ සභාවාරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කළ අතර එෙහිදී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස කතානායකවරයා විසින් පිළිගැනීම සිදු වුණා. එම මාසයේම 27 වෙනිදා මෙරටදී කොවිඩ් වෛරසය ආසාදිත චීන කාන්තාවක් පළමු වරට හඳුනා ගැන්වුවා. චීනයේ වුහාන් හි කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වීමත් සමග එහි සිරවේ සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දියත් කළ විශිෂ්ට මෙහෙයුමකින් මත්තලට රැගෙන එනු ලැබුවා. මේ අතර කොවිඩ්-19 ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මාර්තු මාසයේ 11 වෙනිදා මෙරටින් හඳුනා ගැනුණා. කොවිඩ්-19 වසංගත තත්ත්වයේ අවධානම සැලකිල්ලට ගනිමින් එම මාසයේ 20 වෙනිදා රට පුරා පොලිස් ඇඳුම් නීතිය පැනවීමට පියවර ගැනුණු අතර මාස 3කට ආසන්න කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තැබුණා. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයේ සිදු වුණේ මේ වසරේ මැයි මාස 26 වෙනිදායි. මෙරට පළමු කොවිඩ් රැල්ල සාර්ථකව මැඩලීමට හැකියීමත් එක්ක රජයට ලැබුණේ විශාල ජනප්‍රසාදයක්. ඒත් සමගින් මහමැතිවරණයකට පිවිසි රජය විශිෂ්ට ජයක් හිමි කරගත්තා.
අගෝස්තු 5 පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් හිමි වූ අතර එහි නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙන් තරගවැදී සියලු අපේක්ෂකයන් පරාජයට පත් වුණා. මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3-2 බලයක් හිමි කරගනිමින් විශිෂ්ට ජයක් හිමි කරගත් අතර මහින්ද රාජපක්ෂ මහතා නැවතත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වුණා. විසිනම හැවිරිදි කාන්තාවක් පස් නියුන් දරු උපතක් සිදු කළ අතරවාරයේ සැප්තැම්බර් 20 වනදා මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ල කඩවැටීමෙන් බිලිඳෙකු සහ මව්පියන් දෙදෙනා මිය ගියේ රටම කම්පා කරවමින්. දිවුලපිටියේ 34 හැවිරිදි කාන්තාවකට කොවිඩ් දැනදීම නිසා කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වුණේ නැවතත් රට කොවිඩ් අවධානයට ලක් කරගනිමින්. ඇයට කොවිඩ් ආසාදනය වුණේ කෙසේදයි නිශ්චිතව සොයා ගැනීමටද නොහැකි වුණා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතරංගොඩ ගැනීම සිදුවේ මේ අතරවාරයේ. මද්රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් සහ පොලිසිය අතර ඇතිවූ වෙඩිහුවමාරුවකදී පොලිස් අතරංගුවේ සිටි පාතාල නායක මකඳුරේ මදුෂ් වෙඩිවැදී මරණයට පත් වුණා. ක්ෂව ඡන්ද 156යි. මහමෙතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ ආණ්ඩුව විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද 3-2 ඡන්දයෙන් ජය ගැනීමට හැකි වුණේ විපක්ෂ මන්ත්‍රීන්ගේද සහය ඇතිවයි. මෙතර කොවිඩ් වසංගතයේ රට පුරා පැතිරෙන පසුබිමක බන්ධනාගාර තුරද කොවිඩ් පැතිරෙන්නට වුණා. මෙවැනි පසුබිමක මහර සිරගෙදර ඇතුළු කැරල්ලක් මර්ධනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් සිදු කළ වෙඩිදැවීමකින් සිරකරුවන් කීප දෙනෙකුම මිය ගියේ ඒ පිළිබඳ රජයට විවේචනද එල්ල වෙමිනුයි. 2020 ශ්‍රී ලංකික මෙන්ම ලෝ පුරා ක්‍රිකට් ලෝලීන්ට ආස්වාදයක් ලබා දෙමින් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ප්‍රේක්ෂකයන්ගෙන් තොරව නිරෝධායන නීතිවලට අනුකූලව පැවැත්වීමට හැකි වුණා. කෑගල්ල දම්මික බණ්ඩාර මහතා කොවිඩ් රෝගිය සඳහා අත්හදා බලූ දේශීය ඔසුව වතුපිටිවල කොවිඩ් රෝහලේ සිදු කළ සායනික පරීක්ෂණ දෙකකින් 100%ක් වෛරසය විනාශ කරන බවට පසුගිය නොවැම්බර් 29 වනදා අද දිනන රටට අනාවරණ කිරීමත් සමග රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර දෙසැම්බර් මාස 30 වනදා වන විට එය රෝහලක සායනික පරීක්ෂණයක් කිරීම සඳහා ආචාර ධර්ම කමිටුවක අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමි අපවත් වීම ඇතුළු 2020 වසරේ කලාකරුවෝ කිහිප දෙනෙක්ද අභව ප්‍රාප්ත වුණා. ඔස්ට්‍රේලියාවේ ලැබගින්න එරටට මහත් විනාශයක් සිදු කරද්දී යුක්‍රේන ගුවන් යානයක් ඉරානයේදී අනතුරට ලක්වීමෙන් මගීන් සහ කාර්ය මණ්ඩලයේ ඇතුළුව 176ක් මරමුවට පත්වේ වසර ආරම්භයේදීම ලොවම කම්පා කරවමින්. මේ අතරවාරයේ කොරෝනා හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලද 2021 දක්වා කල් දැමීමට සිදු වුණා. කළු අමරිකානුවක වන ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිසිය විසින් අතරංගුවට ගැනීමෙන් පසු මරමුවට පත්වීමත් සමග ඒ වන විටත් කොරෝනා වෛරසයේ කේන්ද්‍රීය බවට පත්ව තිබූ ඇමරිකාව පුරා විරෝධතා පැවැත්තුනේ කළු ජීවිතත් වටේ තේමා කරගනිමුයි. ලොව සුන්දර වූත් යුද ගැටුම් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳමින් සිට නැවත ගොඩනැගීමෙන් සිටි ලෙබනනයේ බේරුට් අගනුවර වරාය පරිශ්‍රයේ දැවන්ත පිපිරීමක් සිදුවන්නේ කිසිවෙකුටත් සිතා ගැනීමට නොහැකි ලෙසයි. කොවිඩ් කේන්ද්‍රීය බවට පත්ව තිබෙන ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වන අතරවාරයේ ජනාධිපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියාට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි හෙළිවුණේ ජනාධිපති ට්‍රම්ප්ට කොරෝනා වෛරසය පිළිබඳ ඔහු දැක්වූ ආකල්පය පිළිබඳ සරදමක් ලෙසයි. ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් දින 4කට පසු ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ ජෝ බයිඩන් ඒ ජයගෙන ඇති බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළේ ජනාධිපති ට්‍රම්ප් ඓතිහාසික පරාජයක් ලබමිනුයි. කොරෝනා රෝගීන් පීඩාවටපත් ලෝකවාසී ජනතාවට මහත් බලාපොරොත්තුවක් එක්කරමින් නිෂ්පාදනය කළ විස්මිත ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එනත ලොව පළමු වරට බ්‍රිතාන්‍ය විසින් ජදාගත්තා. මෙයත් රෝගීන් 100කින් මේ වසරේ ආරම්භ වූ වෛරසයට මේ වන විට ගොදුරු වී ඇති සංඛ්‍යාව කෝටි 8කට අධිකයි. වෛරසයෙන් මිය ගිය ගණන 118 දෙනෙක්ම වාගොස් තිබෙනවා. නොසිතූ සිදුවීම් රැසක් සමගින් 2020 වර්ෂයට අද මැදම රාත්‍රියෙන් මෙලෙස සමුදීලා 2021 වර්ෂයට අපි පා තබන්නේ තවත් අභියෝග රසක් අපි අභිමුව පවතින පසුබිමකයි. 2020 වසර එසේ ගෙවෙද්දී අප බලාපොරොත්තු වෙන්නේ 2021 නව වසර පිළිගන්නට. ඒ සඳහා තවත් අපට ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. හැබැයි ලෝකයේ ඇතම් රටවල් වලට මේ වන විටත් 2021 වසර උදා වී අවසන්. 2021 වසර පළමුවෙන් උදා වුණේ කිරිබාටි හා සමවාදූ පත්වලටයි. අනතුරුව නවසීලන්ත වැසියන් උදා වූ නවවසර මහත් උත්සවාකාරයෙන් පිළිගත්තා. ඒ සුපුරුදු අයුරින්ම ඕක්ලන්ඩ්හි ස්කයි කුළුණ ආශ්‍රිතව අලංකාර ගිනිකිලි සංදර්ශනයක් පවත්වමින් නවවසර පිළිගැනීමට ඕක්ලන්ඩ්හිදී වර්ණවත් ලෙස ආලෝක සංදර්ශනයක් පැවැත්වුවා.
सुप्रकट सिड्नी वरायपालम सह ओपेरा रंगहला आश्रितव ओवुन पवत्वू गिनिगिलि संदर्शनयै मे कोविड अवधानम हेतुवेन मेवर ऑस्ट्रेलियानु जनतावट गिनिगिलि संदर्शन नरवीम सदा पेमिनिमट अवकाश हिमुने नह दकुनु कोरियावट सह जपानयट तवत् होरा देककिन बवन नव वसर उदावीमट नियमितयि विमल्लिन।